केशानी अशंकर दर्शन मौन हिम विनीश लबादेन खाली मैं कमी आप गौरवनीय विनीश मंडले मौन तिदन आगे अब देखो पौड़ मान मुना चंद्र विक्रम सिंह मैं कमी मुलिम दैन गा मैं तिदना दक्ष है उपतिदेना तमाय मैं सुप्री तरंग करौन विसी देना आव तेरुवे इधर ये डे देरने सिटी ऑफ डांस तारंगे तानी तानी में तारंग वादे ने तारंग वाटे सादा अनिवार्य अति दक्ष तारंग करौन हैते देने के इरत तड़ा दक्ष ताते ने विसी देने तमाय मैं वेदी कावे नाटने ये देने मैं तारंग करौन तिदना आटे ऐ आओ मैं सेमेस प्रमाण क्लब आगे ने देरने सिटी ऑफ डांस वेदी कावे डेंजर सोन के पैतरे अंदी सिटी ने सिद्धूनी मेहमाय දැන් මම මේ තුන් දෙනාගෙන වෙන වෙනම ගත්තොත් මට ඇත්තටම කනගාටුවක් දැනෙනවා මෙතන කවුරු හරි අවුට් වෙන්න වුණොත් අද දෙන්නෙකුට යන්න වෙනවා නේ නර්මදා එතනදී තව ඉස්සරහ වටවලට ඉන්න ඕන කෙනෙක් අවුට් වෙන්න වුණොත් පොඩි කනගාටුවක් දැනෙනවා මේ කරපු එක නර්තන නිසාද මේගොල්ලන්ට මෙහෙම උනේ කියලා මොකද මේ තුන් දෙනා තුලම විවිධ දක්ෂතා තියෙනවානේ හැබැයි මෙතන තියෙන පොඩි ප්‍රශ්නේ තමයි මේ ප්‍රේක්ෂකයන් අතර තියෙන ප්‍රශ්නේ මේක මටවත් උපේක්ෂරවත් මේ නැත්තම් හිමාල්ටවත් මොහාන්ටවත් කෙවින්ටවත් කරන්න දෙයක් නැහැ දැන් අපි විනිශ්චයක් දෙද්දි දෙන්නේ ඒකේ රීතිය බලලානේ දැන් අසංකට දුන්නා නම් දැක්ක දේ දැකලා තමයි කිව්වේ අපි දැක්ක දේ බොරු කරලා විනිශ්චය මණ්ඩලයේ දෙන විනිශ්චය මණ්ඩලයක් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක්නේ ඒ විනිශ්චය මණ්ඩලයේ මේ තුන් දෙනාට තීරණයක් දෙන්නේ ඇහැට දැකපු දේ ඇඟට දැනෙච්ච දේ අපි නටන අපි නැට්ටුවනේ එතකොට ඒක ප්‍රේක්ෂකයා දෙනවා නම් වෙන තීරණයක් ඒ පිළිබඳව මට ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිමට්ටම පිළිබඳව තමයි මට නම් ප්‍රශ්න තියෙන්නේ ඇයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ මේ උඩරට මාරු වෙන දේවල් වෙන්නේ කියන එක මොකද දැන් නර්මදාට කාවින්ග කියන්න බෑනේ නර්මදා ඉස් නර්මදා එහෙම වෙන්නේ මොකද ඒක තමයි ලෝක ඇත්ත ඉතින් එතනදී මේ තුන් දෙනාගේ දක්ෂතාවයන් තුන තුල විවිධ ස්ටයිල්ස් පෙන්වුවාට අපි හිතන්න ඕන අසංක සැබෑ දක්ෂයෙක් නැත්නම් මේ පොඩි මලි හැබෑ දක්ෂයෙක් මේ නංගි හැබෑ දක්ෂයෙක් ඒ තුන් දෙනාගේ දක්ෂකම් හින්දානේ මෙතනට ආවේ මේ වතාවේ ෆේල් වුණත් පෙර සහ පසු සහ ඉදිරියට කරයි කියන දේ ප්‍රේක්ෂකයෝ හිතන්න ඕන මං අතර මං එන්නේ යන්න එතන මොකද එතනදී ප්‍රේක්ෂකයෝ සමහර තීරණ දීලා තිබුණා මම හිතන විදිහට මං විදිහ එක කියන්න මොනවාද මම සමහර තීරණ වලට මට පොඩි පැතිගැන්වීමක් ඇති වුණා රීතියක් ඇතුව දෙන විනිශ්චයකට අපි විනිශ්චය මණ්ඩලයේ යම් කිසි දෙයක් කියනකොට ඒකට පරිබාහිරව හාත්පසින්ම SMS ප්‍රමාණයක් ආවහම ඒ පිළිබඳ පොඩි ගැටලුවක් විනිශ්චයකරුවෙක් විදිහට මටත් තියෙනවා නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ एक थी अभी हितने बलन कट्टे बुद्धिम तमाइ वेडसटान एनिसा तरह खंडगाट मुकूतोड़ना असंकपुड़ मल मट नमतकने दर्शन अतकोर लेकता हेशाने तुंदना अति दक्ष लगू दिमापरा जन्मे गिना दक्षक मे वेद गिनावागुल दक्षक एनिसा मम ना कुमार मे तुंदन अंकना कमजना मे तुंदना इलाके कराई उपेक्षा उपेक्षा කවුරු හරි කිව්වොත් මෙතනින් එක්කෙනෙක් උපේක්ෂට බේරන්න පුළුවන් කියලා. උපේක්ෂා කවුද බේරන්නේ? අමාරු ප්‍රශ්නයක්. හැබැයි මේ සතියේ පර්ෆෝමන්ස් අනුව ඇත්තටම නිර්මාණ තුනම ටිකක් දුර්වලයි නර්මද. අසංග ගේ උත්සාහය නර්තනයේ සාධාරණයක් වුණ නැහැ. හේෂානේ ගොඩක් සහැල්ලුවෙන් සහැල්ලුව වැඩි dance කරා නිකන් පාටි එක perform කරා වගේ දර්ශනගේ සුපුරුදු ඉරියව් තමයි ඉදිරිපත් කරේ කියන අපි මුලින්ම දැක්ක ඉරියව් මට තේරෙන කාරණා ගොඩාක් අමාරුයි නමුත් මේ සතියේ performance අනුව හේෂානේ හරි දර්ශනගේ අතරින් තමයි සාරිය අසංග හැබැයි ඒ දෙන්නගේ උත්සාහය වාට වැඩි තිබුණා නර්තනය අතින් ඒ දෙන්නගේ කෙනෙන් තමයි කනගාටු යමින් really sorry හිමාලි ඊයේ දවසේ මොවුන් සිතනා ඉදිරිපත් කරපු නර්තනය නිසාමද මම නැත්නම් ඊට වඩා දෙයක් මේ සිතනාට කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරා ඔබ කිව්ව ඔබේ විනිශ්චයේදී असंकट दर्शन हेशानट मीटवाद्यालवाद मे वेदिकावे प्रमाण भागन मे विधि सिद्धूने
අඩුපාඩු තුන්දෙනාගෙම අපි දැක්කා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝත් ඒ අඩුපාඩු දකින්න ඇති හැබැයි චන්දනය කියෝ වගේ තවත් අඩුපාඩු තිබ්බ තව ඒ කියන්නේ අපි දැක්ක ගමන්ම ලොකු අඩුපාඩු පේන කට්ටියත් හිටියා ඉතින් ප්‍රේක්ෂකෙන් මොන දේ කල්පනා කළා මේ තුන්දෙනාව මේ අන්තිමට ආවද කියන කියන්න මට තන්නේ නැහැ නමුත් මේ තුන්දෙනා ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මොවුන්ගේ අඩුපාඩුකම් තිබුණා කොහොම කරත් තුන්දෙනෙක් මේ දෙන්න එකයි වෙන්නම සිද්ධ වෙනවා ඉතින් සමහරක් වෙලාවට අපි ප්‍රේක්ෂකෙන් අතේ දැන් අපි දෙන තීරණටත් වඩා වෙනස් තීරණයක් ප්‍රේක්ෂකෙන් දෙනවා නමුත් මම කැමති ඉතින් අපි හැමදාම කියන වගේ අපි කැමති මේ තුන්දෙනාම මේ තරඟේ ඉස්සරහට රැඳී සිටිනවා නම් නමුත් අනිවාර්යයෙන්ම දෙන්නෙකුට අයින් වෙන්නම සිද්ධ වෙනවා अंतिम दहाट दिन මෙච්චර ඉක්මනට danger zone එකට එන්න හිතවද තනි තනිව තරඟ වදින තරඟවල හිතුවේ නෑ ඉතින් ඊයේ දවසේ කරපු නර්තනය අනුව මිනිස්සු මඩල් ලැබුණු ප්‍රතිචාරත් එක්ක අනිවාර්යයෙන්ම මෙතන ඉන්න වෙනවා දර්ශන මොකද මේ වෙලාවේ හිතෙන්නේ සූදානම් අපි සූදානම් ඔබ සිතනාට අවසාන විනිශ්චය ලබා දෙන්න එක් තරඟ කරුවෙක්ට හෝ තරඟකාරයෙක්ට පමණයි අවස්ථාව ලැබෙන්නේ කවුරුටත් තනි තනිව තරඟ වදින තරඟ වටේට යන්න. ඒ අනුව අද දවසේදී ඒ අවස්ථාව ලබා ගන්නේ ඔබ තිදෙන අතරින් අද දවසේ තව දුරටත් තනි තනිව තරඟ වටේ තුල යන්න අවස්ථාව ලබා ගන්නේ හේෂානි සජිත්‍රිකා කල්බර රොයල් වෝරියර් අසංග දර්ශන ඔබ දෙදෙනාට සිද්ධ වෙනවා තනි තනිව තරඟ වදින තරඟ වටේ තුලින් ඉවත් වෙන්න. නමුත් ඔබ දෙදෙනාටම කණ්ඩායම් මේ වේදිකාවේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තුර තවදුරටත් රැඳී සිටිනවා. ඔබ දෙදෙනාටම අවස්ථාව තිබෙනවා. ඔබේ නාට්‍ය දක්ෂතාවයෙන් කණ්ඩායමක් ඉදිරි පෙන්වන්න. මොකද හිතන්නේ මේ වෙලාවේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ලබා දීපු විනිශ්චය ගැන. ප්‍රේක්ෂකයන්ට දැනන විදිහට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ නැති කියලා දුකක් නැහැ මොකද මම කණ්ඩායම් තරඟෙ ඉදිරියට යන නිසා ඇත්තටම සතුටක් තියෙනවා අන්තිම 18 දෙනාට තේරුණ එක ගැන මම හිතන්නේ දස දහස් ගණනකින් 18 දෙනාට එනවා කියන්නේ ලොකු දෙයක් මේ වෙලාවේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට ගොඩක් ගරු කරනවා ඒගොල්ලෝ අපේ හරි වැරදි තේරුම් කරලා අපිට ගන්න මාර්ගය කියලා දුන්නට ඒ වගේම දෙරණ ආයතනයෙන් මේ වගේ ලොකු වැඩසටහනක් කරලා අපි වගේ තරුණයන්ට ඉස්සරහට එන්න දුන්න අවස්ථාවටත් ගොඩක් ස්තුති කරනවා කණ්ඩායමක් විදියට ඉස්සරහට ගිහිල්ලා මම හිතන්නේ ෆැන්ටාස්ටික් වගේ අපේ ටීම් එක ජයග්‍රහණය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ දර්ශන මෙච්චර ඉක්මනට තනි තනිව තරඟ වලින් ඉවත් වෙයි කියලා හිතුවද හිතුවේ නැහැ ඇක්කේ ඒ පොඩි දුකක් තියෙනවා ඒ උනාට කණ්ඩායම් තරඟේ තියෙනවා අපි හොඳින් තරඟ කරන්න වා කියලා හිතනවා අද දිනේදී ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහුණු ප්‍රථම තරඟකරුවා බවට පත් වෙන්නේ අසංක ප්‍රදීප්. ඔහු තරඟය තුල ප්‍රශස්ත නර්තන රටාවන් මැවූ තරඟකරුවෙක්. කොළඹ ෆැන්ටාස්ටික් 5
ඔවුන් නියෝජනය කළ කණ්ඩායමයි. දර්ශන අතුකෝරලට සුපිරි නර්තන තරඟ අවස්ථාව අහිමිව යනවා. ගෝල් සුපර් ක්‍රූ කණ්ඩායම සවිමත් කළ දර්ශන තරඟයේ ප්‍රතිභාමත් නර්තන චලනයන් රසක්ගෙන තරඟකරුවේ. සුපිරි නර්තන කණ්ඩායම වෙනුවෙන් මේදී අවසන් කණ්ඩායමට තම නර්තන කෞශල්‍යයන් පෙන්වුවා. ඔවුන් අතරින් උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නේ කවුද? ඔවුන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඉවත් වන්නේ කවුද? තීරණය ග්‍රාමයෙන් පසුව. Of dance. Yawwan Nartani Taraka Pillai.